අද අපි මමත් අපේ පක්ෂයේ විද්‍යාර සහෝදරයත් පලස්තීන තානාපති කාර්යාලයට ආවේ විශේෂයෙන්ම පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ මේ ඇති වී තිබෙන යුද ගැටුම හේතු කොටගෙන පලස්තීනයේ විශාල ජනතාවක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා විශාල පීඩාවකට ලක් වෙලා තිබෙනවා කාන්තාවන් දරුවෝ මියදෙමින් තිබෙනවා ආහාර වතුර විදුලිය නොමැතිකම හේතු කොටගෙන විශාල පීඩාවකට පත් වෙමින් තිබෙනවා දිනපතා මිනිස්සු මිය යමින් තිබෙනවා ඒ පිළිබඳ අපේ කනගාටුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අපි තානාපති කාර්යාලයට ආවා ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රශ්නය සඳහා සාධාරණ මැදිහත්වීමක් කළ යුතුව තිබෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධාන ස්ථාවරය බවට පත් වුණේ ඊශ්‍රායල් සහ පලස්තීන ලෙස රටවල් දෙකක් ලෙස මේ කලාපය පවතින නමුත් පලස්තීන ගොඩනැගුණු දවසේ සිට එම රටටත් එම රටේ ජනතාවටත් තෙරෙහිව මිලේච්ඡ ඝාතනයන් පැහැරගෙන යාම් පහරදීම් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙනවා ඒ නිසා අදත් මේ ඇති වී තිබෙන යුද ගැටුම හේතු කොටගෙන එම කලාපේ විශාල ජනතාවක් වියසනයට පත් වෙලා තිබෙනවා ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වෙලාවේ මූලික වගකීම තමයි මෙම යුද්ධය නැවැත්වීම සඳහා ඔවුන්ගේ සාධාරණ මැදිහත්වීමක් අපේක්ෂා කරනවා එසේ නැතුව තව දුරටත් අධිකාරීවාදී බල ආයතනයන්ගේ මැදිහත්වීම හරහා මෙම මහා මිනිස් ඝාතනය නතර විය යුතුයි ඒ කිසිත් මිදිරියට යාමට නොදිය යුතුයි කියන එක තමයි අපගේ ස්ථාවරය විශේෂම නිදහස් පලස්තීනයක් වෙනුවෙන් අපි දීර්ඝ කාලයක් හඬගම් ව්‍යාපාරය නිදහස් පලස්තීන ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව සකස් කළ යුතුයි ඒ අපගේ ස්ථාවරය බවත් අපි තානාපතිතුමාට පැහැදිලි කරනවා